මිනිසුන්ගේ ජීවිතත් එක්ක බැඳිච්ච නැති කවුරුහරි කල්පනා කරන ප්‍රශ්න සංවාදයේ ලක් කරන එකක් තමයි දේශපාලනේ මේ මොහොත කියලා කියන්නේ. තාවලා මෙච්චර හොරගංගා මෙච්චර හොරගංගලා ඒ හොරුන්ව අල්ලනවා අල්ලලා මොනවද කරන්නේ? මෙහෙම විවිධ සංවාද කියනවා. ඒ ගේන සංවාදවල මුළු සමාජයම පැටලිලා මුළු සමාජයම පටන් ගන්නවා ඒ සංවාදය පදනම් කරගත්ත ලොකු සාකච්ඡාවක යෙදෙන්න. දැන් මේක කොච්චර ප්‍රබලද කිව්වොත් එහෙම දැන් ඕන්නම් කෙනෙක්ට පුළුවන් බොරු සංවාදයක් නිර්මාණය කරලා අන්තර්ජාලයෙන් හරි මුගෙන් හරි ඒකෙන් හොඳ ගාණක් මේ ඇස්සේ හොයාගන්න. දැන් හොඳම උදාහරණ තමයි නාගානන්ද. එයා ලංකාවේ ලොකුම ප්‍රශ්නේ විවස්ථා ප්‍රශ්නයක් කියලා මේ මැතිවරණ ව්‍යාපාරිතුල අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරලා ඒකට විශාල ආධාර මුදලකුත් අරගෙන ඉතින් මේ මැතිවරණ ව්‍යාපාරයෙන් පැත්තකට ගිහිල්ලා යනවා. අපි ඇත්තටම මිනිසුන් අදාළ ප්‍රශ්න මොනවද කියලා හොයාගෙන යා යුතු ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි දන්නවා පහුගිය කාලේ අපේ රටේ විශේෂ වියලි කලාපේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා, වකුගඩු ප්‍රශ්න. දැන් අවුරුදු ගානක් තිස්සේ නොවිසුණු ප්‍රශ්නක් විදිහට තියෙනවා. දැන් මේ වකුගඩු ප්‍රශ්න විසඳුම් ගැන යම් යම් අවස්ථාවල සාකච්ඡා මතු වුණා. ඒ මතු වෙච්ච අවස්ථාවල අපි දන්නවා ලංකාවේ යොදාගන්න රසායනික පොහොර තමයි ප්‍රධානම ගැටලුවක් කියලා මේ වකුගඩු ප්‍රශ්නෙට. ඒ ප්‍රශ්නේ ඉතාම තදින් මතු කරපු කෙනෙක් තමයි රතනහාමුදුරුවෝ. රතනහාමුදුරුවෝම වේදිකාවේ තියාගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා රසායනික පොහොර නොමිල දෙනවා කියලා. ඒ කියනකොටම අඩුම ගානේ ලංකාවේ වකුගඩු ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක ගැන මොනවා හරි මේ රටේ සංවාදයක් තිබ්බ කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මම හිතන්නේ සංවේදීවත් නැතුව ඇති. නැත්තම් අඩුම ගානේ මම ප්‍රකාශයක් කරද්දී ඒක බරපතලකම ගැන හිතනවනේ. මේ ලංකාවේ මහ පොළොව මේ ජන සමාජයේ තියෙන ප්‍රශ්න ගැන මේ අය කිසිම විදිහකින් සංවේදී වෙන්නේ නැහැ, උන්ට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න උන්ට මතු වෙන්නේ.